මේ දිනවල දීවැඩි කතාබහට ලක්වන පුවතක් තමයි බංගලාදේශ ජාතික කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ තුන්හිරියව් ක්‍රීඩකයෙකුත් හිටපු නායකයෙකුත් වන ශකිබ් අල් හසන්ගේ අශෝභනකාරී ක්‍රියාව. මෙය ක්‍රිකට් විද්වතුන්ගේ දැඩි අප්‍රසාදයට ලක් වූ අතර ඉන්දියා සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් කතාබහට ලක් වුණා. මේ සිදුවී ඇත්තේ මේ දිනවල බංගලාදේශයේ පැවැත්වෙන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අබුහානි සහ මොහමදාන් ක්‍රිකට් සමාජය අතර පැවති තරගයකදී. මෙහිදී පිටිකරණයේ යෙදී සිටි බංගලාදේශ ප්‍රබල ක්‍රීඩක මුෂ්වික රහීම් හට ශකිබ් අල් හසන් විසින් පන්දු අයොමු කළ අවස්ථාවකදී ඒ කඩුල මුවා කිරීමේ වරදට දැවී යාමක් ලෙස ශකිබ් අල් හසන් විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටිනවා. එය විනිසුරුවරයා විසින් නොදෙවී යාමක් ලෙස සලකුණු කළ අවස්ථාවේදී ශකිබ් අල් හසන් තම අන්තයේ තිබූ කඩුළු වලට වැරෙන් පහ පාරක් ගසා විනිසුරුවරයා සමග බහින් බස්වීමක් ඇති කරගත්තා. මෙම බහින් බස්වීම තරඟය අතරතුර විටින් විට පැවති අතර වර්ෂාවෙන් බාධා ආ නිසා මෙම තරඟය ඩක්වර්ත් ලුයිස් න්‍යාය අනුව තව එක් පන්දුවක් යොමු කිරීමට තිබුණා. එහිදී විනිසුරුවරයා එම පන්දුව නොයවා තරඟය අත්විටීමට තීරණය කළ අවස්ථාවේදී නැවතත් අශෝභනකාරී ලෙස ශකිබ් අල් හසන් කටයුතු කළා. එහිදී ශකිබ් අල් හසන් පන්දු යවන අන්තයේ තිබූ කඩුළු තිත්තියම පොළවේ ගසා විනිසුරුවරයා හට දැඩි අශෝභන ආකාරයට බැන වදිනවා. මෙලෙස අශෝභනකාරී ලෙස හැසිරීම පිළිබඳව ශකිබ් අල් හසන් ඊයේ දිනේදී මාධ්‍යට අදහස් දක්වා තිබුණා. ක්‍රීඩා ලෝලියනි, ඔබ ගෙදර සිට නැරඹූ මෙම තරඟයේදී මාගේ ඉවසීම නැතිවීම පිළිබඳව මම සියලු දෙනාගෙන් සමාව ආයද සිටිනවා. මා සිතන ආකාරයට මා වැනි අධ්‍යක්ින් බහුල ක්‍රීඩකයෙකු විසින් මෙවැනි නොකළ යුත්තක් කිරීම පිළිබඳව මා දැඩි ලෙස කනගාටු වුණා. මෙම සිදුවීම පිළිබඳව මා කණ්ඩායම්වලිනුත් කලමනාකාරීත්වයනුත් සංවිධායක මඩොල්ලෙගෙනුත් සමාව ආයද සිටිනවා. මට මෙවැනි දෙයක් නැවත නැවත සිදු කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර මා පොරොන්දුවක් වෙනවා අදින් පසුව මෙවැනි දේවල් නොකරන බවට. ස්තුතියි හැම දෙනාටම හැමදාම ආදරේ. මෙවැනි පෑයෙන් පෑ අලුත්තන ලොව වටා විවිධාකාර ක්‍රිකට් තොරතුරු සමගින් මා ඔබ සමීපට ඉතා ඉක්මනින් පැමිණෙන්නම්. තාම අපගේ channel එක subscribe කරලා නැතිනම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා.